සති කිහිපයකට කලින් ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට ප්‍රහාර එල්ල වෙනවා. ඒ වගේම හිරුණකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය ගිහිල්ලා කාන්තාවොත් එක්ක තමුන්ගේ තියෙන ජීවන වියදම් ප්‍රශ්න සහ විදුලි කපාදු ඇතුළු බොහෝ දේවල් කිව්වම පෙරලා ඇයගේ නිවස ඉදිරිපිට ඇවිල්ලා උද්ඝෝෂණ කළේ තුමියකින් දිනා ගන්න පුළුවන් දෙයක් නැහැ. තුමිය රාජ්‍ය ව්‍යුහය තුළ හෝ ආණ්ඩුවේ තනතුරක් දරන්නෙක් නෙවෙයි. නමුත් ඒක තර්ජනයක් වෙනවා. ඊයේ සමුග ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ ඉදිරියට ඇවිල්ලා බිත්තර ප්‍රහාර කෙල්ල කරලා තර්ජනාත්මකව කටයුතු කරනවා. මොකද සමුග ජන බලවේග කාර්යාලය කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය නෙවෙයි. අමාත්‍යංශයක් නෙවෙයි. එතෙන්ට ඇවිල්ලා දිනා ගන්න පුළුවන් ඉල්ලීම් නැහැ. ඉතින් එතකොට හැබැයි මේ හැමතැනකදීම පොලිසිය ඉන්නවා. පොලිසිය මැදිහත් වෙන්නේ නැහැ. අර එන අයට ඇවිල්ලා බිත්තර ගහලා යන්න පුළුවන් ජනතා මුක්ති පෙරමුණේ රැස්වීමට සමුග ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට ඒක ප්‍රධාන විපක්ෂයේ කාර්යාලය ඒවා සුළු කාරණා නෙවෙයි. ඉතින් මේ මේ කාරණාවලදී පොලිසිය මෙහෙම නිහඬව ඉන්නේ ඔබතුමාලගේ උපදෙස් මතද නැත්නම් පොලිසියට මේ ආණ්ඩුව මැදිහත් වෙන කාරණාවලදී මැදිහත් වෙන්න එපා කියනද? හැබැයි මීට කලින් අපි කොළඹට උද්ඝෝෂණයකට එනකොට හැම අධිවේගී මාර්ග පිවිසුමක් සහ හැම තැනකදීම බාධක ඇති කරනවා. ඒ වගේ තැන්වලදී සක්‍රීය මැදිහත් වෙලා විපක්ෂය නවත්තනවා. විපක්ෂයට එරෙහිව යම් කිසි බලවේගයක් ක්‍රියාත්මක කරනකොට ඒකට හීලා මේ හීලා නොමැති සත්තු යන විදියට යන්න දීලා නිහඬව ඉන්නවා. ඇයි මේ දෙබිඩි ආකාරයකට පොලිසිය කටයුතු කරන්නේ? මේක පොලිසියට ඉහළින් ලැබෙන අණක් වෙන්න ඕනේ. ඒ අණ දෙන්න ඕනේ එක්කෝ පොලිස්පතිවරයා හෝ ඊට පහළ ශ්‍රේණියෙන් නැත්නම් විෂය භාර අමතිවරයා නැත්නම් ලේකම්වරයා. මොකද්ද ඔබේ පිළිතුර? ඔබතුමාගේ ප්‍රශ්නය හොඳ ප්‍රශ්නයක්. නමුත් මම ඉතාම පැහැදිලිව කියනවා පොලිසිය කිසිම දේශපාලන බලපෑමකට අරත් වෙන්නේ නැහැ. ඔවුන්ගේ රාජකාරිය කරන්නේ අර උද්ඝෝෂණ වලදී බොහෝ වෙලාවට උසාවියෙන් ගන්නවා නියෝගයක්. ඒ උසාවිය නියෝගය අනුව තමයි කටයුතු කරන්නේ. උසාවියෙන් සමහර වෙලාවට කියනවා පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්න කියලා, එහෙම නැත්නම් අත්අඩංගුවට ගන්න කියලා, එහෙම නැත්නම් විසිරවන්න කියලා. නමුත් ඒ වුණාට අද වෙනකන් මේ ජනාධිපතිතුමා පත්වෙච්ච තාක් කල් ඉඳන් අද වෙනකන් කවදාකවත් අපි ඒ කඳුළු ගෑස් බැටන් ප්‍රහාර සහ වතුර ජල ප්‍රහාර එල්ල කරලා යහපාල රජේ කාලේ වගේ ඒ උද්ඝෝෂකයන්ට හඩත් තෙට්ටම් කළේ නැහැ, හිරිහැර කළේ නැහැ. අපි දන්නවා ඒක රණවිරුවෙක්ගේ ඒක ඇහැක් නැති වුණා ටිය ගෑස් ගහලා. නමුත් ඒ වගේ කිසිම දෙයක් මේ ජනාධිපතිතුමාගේ කාලේ යටතේ අපි වුණේ නැහැ. ඕනම කෙනෙක්ට නිදහස් දින උද්ඝෝෂණය කරන්න. නමුත් පොලිසියට පොලිසිය රාජකාරීන් කරන එකට කිසිම දේශපාලන බලපෑමක් නැහැ. ඒ ඔබතුමා කිව්වා ඒ සියලුම සිද්ධීන් සම්බන්ධයෙන් ඒ විමර්ශන අවශ්‍ය නම් අපිට ලිඛිතව ලබා දෙන්න පුළුවන්.